සීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාර්ය සභාවේ ජාත්‍යන්තර අංශයේ නියෝජ්‍ය සභාපති සහෝදරයා අපේ රටේ ගත්තනම් නියෝජ්‍ය විදේ සමාජය වගේ තනතුරක සමානයි ඊටත් වඩා ඉහළ තනතුරක ඉන්න ප්‍රධානම සහෝදරයෙක් ඔහු සීන කොමියුනිස්ට් පක්ෂයේ ඉහළම හයි රැන්ක් එහෙම නැත්නම් ඉහළම නාමාවලියක ඉන්න සහෝදරයෙක් චෙන්සෝ සහෝදරයා ඔහු සහභාගී වුණා මේ කටයුතර මේ ලෝකය වෙනස් කරන්න ආසියාව මහා දවන්ත බලපෑමක් සිද්ධ කරා ඉදිරි කාල පරිච්ඡේදයේ මේ ලෝකය වෙනස් කරන්න නිසක වශයෙන්ම ආසියාව නිසක වශයෙන්ම ඉදිරියේදී ලෝකයේ ප්‍රධාන බලවතාවට පත් වෙන්නේ ආසියාව ඒකෙදි චීනය සහ ඉන්දියාව කියන්නේ ඒ ආසියාවේ නැගී එන සහ ප්‍රධාන බලවතුන් බවට පත් වෙලා ඉවරයි ඉදිරි දශකය තුළ ලෝකයේ අංක 1-2 කියන කාරණාවලදී චීනය සහ ඉන්දියාව තමයි ප්‍රධාන කාරණා බවට පත් වෙන්නේ ඒක තුළ චීන කොමියුනිස්ට් පක්ෂය ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයත් එක්ක දීර්ඝ දේශපාලන සම්බන්ධතාවයක් තියෙනවා ඒ සම්බන්ධතාවය තව තවත් ශක්තිමත් වෙමින් තියෙනවා අයිබෝන් ලංකාවේ දේශපාලනයේ නැවත වතාවක් උණුසුම් වෙලා තියෙනවා පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමත් එක්ක. ඉතින් ඒ අනුව අපි දකිනවා විවිධ පුද්ගලයන් කණ්ඩායම් විදිහට ගොනු වෙනවා විශේෂ ලකුණු වලට ඒ වගේම නව සංධාන ආරම්භ කරනවා මේ වගේ දේවල් වෙනවා අපි දකිනවා ලාංකීය දේශපාලනයේ. මේත් එක්ක පෙරදිග දේශපාලන විද්‍යායතනය ආරම්භ වුණා පහුගිය දවසක මේ ගැන දැනගන්න අපි සම්බන්ධ කරගන්නවා ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ උපසභාපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහත්මයාව. ආයුබෝවන් කියලා ඔබතුමාව පිළිගන්නවා. වීරසුමන මහත්මයා දැන් අපි දන්නවා කොමියුනිස්ට් පක්ෂය ආරම්භ කරද්දී මූලික අරමුණු ප්‍රධාන වශයෙන් දෙකක් තිබුණේ. එකක් තමයි පූර්ණ නිදහසක් ලබා ගැනීම සහ සමාජවාදය පිහිටුවීම. හැබැයි අවුරුදු 74ක් අවුරුදු 75ක් ගිහිල්ලා දැන් අපේ රටේ මේ වත්මන් සමාජය දේශපාලනයට ඍජුව හෝ වක්‍රව දායකත්වය ලබා දෙන අපේ සමාජය කියන්න පටන් අරන් තියෙනවා අපරාධය අපි නිදහස ලැබුවේ කියලා. අපි නිදහස් වුණේ අපරාධ කියලා. ඔබතුමාට මොකද්ද මේ ගැන කියන්න තියෙන්නේ? සමීර 75 වෙනි නිදහසට තව දවස් කිහිපයක් මෙතේ ඔය ප්‍රශ්නේ අහනකොට සමාජයේ දැන් 74ක නිදහස් ගැන 74ක කාලය ගැන ඔය ප්‍රශ්නේ සමාජයේ මතුවලා තියෙනවා. හැබැයි මම ඒ කාරණාවට 100%ක් එකඟ කෙනෙක් නෙවෙයි. දැන් ඔය කාරණාව හරිනම් අවුරුදු 74ක කලින් ගන්න 1944 කලින් මේ රට සුඛිත මුගිත හොඳ රටක් බවට පත් වෙලා තියෙන තිබුණා. හැබැයි මේ ගෙවිච්ච අවුරුදු 74 කාල සීමාව තුළ අපි දිනාගත් අයිතිවාසිකම් ගණනාවක් තියෙනවා. ඔබ සඳහන් කරපු ආකාරයට අපේ පක්ෂය විශාල අරගලයක් කරපු ප්‍රධාන කාරණාවක් තමයි කපත්තකින් පූර්ණ නිදහස සහ නිදහස 48 හම්බුනේ නාමමාත්‍ර නිදහසක් පමණ 72 ජනරජ ව්‍යවස්ථාව තුළ ඇතිවෙච්ච පූර්ණ නිදහස ඒ කාල සීමාව තුළ ලැබිච්ච ප්‍රධාන ජයග්‍රහණය. ඊට අමතරව අධ්‍යාපන ශේෂ්ඨය, සෞඛ්‍ය ශේෂ්ඨය රජයේ සේවය සහ වෘත්ති සමිති සහ මිනිසුන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා වන කාරණා ගන්නකොට ඓතිහාසික ජයග්‍රහණ රාශියක් මේ ගෙවිච්ච 74 වසර කාලයක තියෙනවා. ඒකේ ප්‍රතිඵලයක් තමයි මේට අවුරුදු 74ට කලින් මේ රටේ තිබිච්ච සෞඛ්‍ය ශේෂ්ඨය තිබිච්ච පහළම අඩිය අද ආසියාව විතරක් නෙවෙයි ලෝකයේම ඉහළම සෞඛ්‍ය ශේෂ්ඨයෙන් රටක් බවට පත් වෙලා නිදහස් අධ්‍යාපනය දිනා ගැනීම නිසාවෙන් අපට ලැබිච්ච ජයග්‍රහණය තුළ ලෝකයේ සාක්ෂරතාවය සහ අධ්‍යාපන මට්ටම ඉහළම රටක් බවට පත් වෙලා ඒක නිසා මේ 74 වසරම සම්පූර්ණයෙන්ම කළු පැත්තෙන් බලනවක අසාධාරණ කාරණා. හැබැයි මේ 74 වසර තුළ අපට යන්න තිබිච්ච ගමන තවත් වේගවත් ගමනක් සහ හොඳ ගමනකට යන්න තිබිච්ච ඉඩකඩ යම්ම අඩුපාඩුකම් සහ වැරදි ආර්ථික සහ සමාජ දේශපාලන උපක්‍රමයන් නිසාවෙන් අපට අහිරිච්ච බව පිළිගන්නවා. ඒක වෙනස් කර ගැනීම සඳහා වන ඕනෑකමක් තියෙනවා. ඒක නිසා 74 වසරට සාමූහිකව බණින එක නෙවෙයි සිදු කළ යුත්තේ. ඒකේ සාධනීය කාරණාව ජයග්‍රහණය කරගත් කාරණා දිනාගත් අයිතිවාසිකම් රැක ගැනීමත් දිනාගන්න බැරි වෙච්ච කාරණා වෙනුවෙන් පෙනී සිටීමක් තමයි මේ මොහොතේ කළ යුතු වන්නේ. ඒක නිසා සම්පූර්ණ වෙනසක් සිදු වෙත කාල පරිච්ඡේදයක් අපේ රටේ ආර්ථික ක්‍රමය සම්පූර්ණයෙන්ම උද්‍යවකෘතු වෙලා නිදහස් වෙළඳපොළ ආර්ථිකය අද අසාර්ථක බවට අපේ රටේ විතරක් නෙවෙයි ලෝකෙම උපසිද්ධ කරලා ඒක නිසා ලංකාවට ගැලපෙන අලුත් ආර්ථික මොඩලයක් දේශපාලන මොඩලයක් සඳහා වන පෙළගැස්මක අවස්ථාවේ තියෙනවා. ඒක නිසා 75 වෙනි නිදහසේ සමරන මේ මොහොතේදී අපේ කාර්යභාරයේ විය කියන එක තමයි අපි විශ්වාස කරන්නේ. දැන් ඔබතුමාලා අපි දන්නවා එවකට මේ ආකාරයෙන් සටන් කරලා දැවැන්ත සටන් මේවා කොහොම හරි ඩොමිනියන් තත්වයෙන් පූර්ණ නිදහසක් ලබා ගන්නවා. ඊට පස්සේ දැන් මේ තියෙන සමාජ ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න මේවාට උත්තර හොයන්න ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය විදිහට මොනවද ඔබතුමාලා ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ? ඔව්, ඔබ කියපු කාරණා අපේ පක්ෂයේ ආරම්භක අරමුණු දෙකක්. එකක් සමාජවාද දිනා ගැනීම සහ නිදහස දිනා ගැනීම. සමාජවාද දිනා ගැනීම කියන කාරණාව සරල කාරණාවක් නෙවෙයි. අපි ඉගෙනගත් සහ අපි උගන්වන අපි දැනගත්ත ඒ ආර්ථික දේශපාලන විද්‍යාව තුළ මාක්ස්වාදය තුළ විශේෂයෙන්ම සමාජවාද සඳහා ගමන් මග එක පන්ති අරගලයක ප්‍රතිඵලයක් වෙන විදිහට ගමන් මගක්. ඉතින් ලෝකයේ තුලම පහුගිය ගෙවිච්ච කාල පරිච්ඡේදයේ පහුගිය දශක
නමයක කාල පරිච්ඡේදය තුළ ඒකේ වෙනස්කම් ගණනාවක් අපි දැක්කා විශේෂයෙන්ම පළවෙනි අපි අධ්‍යක්ෂකීමෙන් ලැබපු ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවය 1917 ඉඳලා දැන් මේ අවුරුදු 105ක 6ක කාල සීමාව තුළ ඒකේ වෙනස්කම් ගණනාවක් සිද්ධ වෙනවා ඒක නිසා පූර්ණ සමාජවාදයක් සඳහා වන ගමන් මග ඒ සඳහා වන වෙනස්කම් සාධනීය විදියට සිදු වෙන පරිච්ඡේදයක් නෙවෙයි හැබැයි අපිට ඒ එහෙම නිසා වෙන අපි කොමියුනිස්ට් පක්ෂයක් විදියට අපි සමාජවාදී වෙනුවෙන්ම පෙනී සිටින පක්ෂයක් විදියට එහෙම නැත්නම් ඒ අරමුණ වෙනුවෙන්ම කටයුතු කරන පක්ෂයක් විදියට කටයුතු කරනවා වගේම විශේෂයෙන්ම ඒ අතරතුර විශේෂයෙන් සමාජ සුපසාධනය සහ මිනිසුන්ගේ නිදහස සහ ඓතිහාසිකම් වෙනුවෙන් යාර්ගලේ කරනවා. ඒක ඒ කටයුතු තමයි අපේ අද දවසේ කාර්යභාරය බවට පත් වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම මිනිසුන්ගේ නිදහස ඓතිහාසිකම් සහ සමාජ සාධාරණත්වය වෙනුවෙන් ඒ එකී ආකාරයෙන් මේ සමාජ ක්‍රමය තුළ අරගල කරන්න, පෙරලි කරන්න, ඒ දිනකට ඓතිහාසිකම් ආරක්ෂා කරගැනීම තමයි ප්‍රමුඛ කාර්යභාරය බවට පත් වෙලා තියෙන්නේ. හරි වීරසුමන මහත්තයා දැන් මේ සියල්ල අතරනේ පෙරදිග දේශපාලන විද්‍යායතනයේ ආරම්භ වෙන්නේ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය මේ සඳහා දැවැන්ත දායකත්වයක් ලබා දෙනවා. මොකද්ද මෙහි අරමුණ? සමීර ඇත්තටම මේ ලෝකය වෙනස් කරේ දැනුම තුළ අපේ රටේ නෙවෙයි ලෝකෙ මිනිසුන්ගේ කුසලතාවයන් තියෙනවා. ඒ කුසලතාවයන් වල දැනුම එකතු වුණාම තමයි මේ ලෝකේ වෙනස්කම් සිද්ධ වෙලා තියෙන්නේ. අද ලෝකේ දියුණු රටවල් දිහා බැලුවම ඒක නැගෙනහිරද බටහිරද කියන කාරණාව නෑ. ඒ හැම රටකම ඒ දැනුම දියුණු වෙච්ච හැමතැනම ලෝකය වේගයෙන් වෙනස් වෙලා තියෙනවා. රටවල් වේගයෙන් දියුණු වෙලා තියෙනවා. අපේ රටේ ඉතිහාසය තුළ මේ දැනුම කියන කාරණාව එක ශ්‍රේෂ්ඨයන් විදිහට කටයුතු වුණා. එක එක ශ්‍රේෂ්ඨයන් වල හැබැයි දේශපාලන සහ මේ සමාජමය සමාජ විද්‍යාව පිළිබඳ දැනුම නිරායාසයෙන් ලබා දෙන ක්‍රමේදයන් වර්තමාන තුල හිඟ වෙලා තියෙනවා. මේට අවුරුදු ගණනාවකට කලින් ඒ දේශපාලන පක්ෂ විශේෂයෙන්ම මානව ජනගහන ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂ මේ අධ්‍යාපනයේ සඳහා විශාල මැදිහත්වීමක් වෙච්ච පක්ෂයක්. අපේ පක්ෂයේ වෘත්ති සමිති අංශයක පැත්තකින් දේශපාලන පක්ෂයක පැත්තකින් දේශපාලන පන්ති පාටි ස්කූල් පවත්වාගෙන යමින් ඒ කාර්යභාරය සිද්ධ කරා. ඒ වගේම තවත් දේශපාලන ලංකා සමාජ පක්ෂයත් ඒ කාර්යභාරය සිද්ධ කරා. තවත් දේශපාලන පක්ෂ කුඩාහා ඒ වෙගසීල වාමාංශික දේශපාලන පක්ෂ ඔහුන් ඒ දේශපාලන අරමුණු වෙනුවෙන් දේශපාලන ඉගැන්වීම් සිද්ධ කරා. අපිට අහලා තියෙනවා අපි ඒ කාලේ අපේ ලංකා වෘත්ති සමිති සම්මේලනය අපේ CFP එක කියලා තියෙනවා. ඒක වෙන අපි සතිපතා පවත්වන දේශපාලන පන්ති වලට විවිධ ශ්‍රේෂ්ඨවල අය නිරායාසයෙන්ම සම්බන්ධ වෙන ස්වභාවයක් තිබුණා. අද ඒ දැනුම මේ සමාජ විද්‍යාත්මක දැනුම දේශපාලන ආර්ථික විද්‍යා පිළිබඳ දැනුම මේ සමාජ වෙනස්වීම පිළිබඳ දැනුම ලබා දෙන ආයතන සහ සංවිධාන හිඟ වෙලා තියෙනවා. අපේ රටේ අධ්‍යාපනයේ අද මොඩලයක් විදිහට තියෙන්නේ පාසල් අධ්‍යාපනය සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනය සහ වෙනත් වෘත්ති අධ්‍යාපන ලබා දෙන තෘතිය අධ්‍යාපන ආයතන කියන ඒ සන්දර්භය තුළ විතරයි. අද පාසල් සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනය සියල්ලක්ම විභාග මුල් කරගත් අධ්‍යාපන ක්‍රමයක් නිසාවෙන් අද පාසල් වලින් සහ විශ්වවිද්‍යාල වලින් උගතුන් එළියට ආවට බුද්ධිමතුන් එන්නේ නැහැ. ඒක නිසා මේ සමාජකම වෙනස් කරන්න බුද්ධිමතුන්ගේ අවස්ථාවයක් තියෙනවා. වෙගසීලී කඳවුර විදියට හිතන, නිවැරදි දක්ම විදියට හිතන බුද්ධිමතුන්ගේ අවස්ථාවයක් තියෙනවා. අපි පක්ෂයේ දීර්ඝ කාලයක් අතර අපේ පක්ෂය අපේ පක්ෂ සමාජිකයන්ට නිරන්තරයෙන්ම දේශපාලන පන්ති තියෙනවා. පක්ෂ සමාජිකත්වයේ ගැනීම සඳහා වන ගමන් මාගේ කාරණාවක් තමයි නියත අනුආරයේ මේ දේශපාලන පන්ති ගණනාවකට සහභාගී වුණාට පස්සේ තමයි සමාජිකත්වයට වෙන්නේ. අපේක්ෂක සමාජිකත්වය අපේක්ෂක සමාජිකත්වයෙන් පස්සේ තියෙන දේශපාලන පන්ති වලට සහභාගී වුණාට පස්සේ තමයි පූර්ණ සමාජිකත්වය ලැබෙන්නේ. ඒ අපේ සමාජිකයන්ට පමණයි. අපි කල්පනා කරා මෙතනින් එහාට අපි මේ සමාජිකයන් විතරක් මේ දේශපාලන දැනුමෙන් සන්නද්ධ කරලා ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. ඒක නිසා වෙනත් ආකාරයට ප්‍රවේශයක් වෙන්න ඕන කියලා අපි පක්ෂේ පහුගිය කාලේ ආසියා සංසදය කියලා විවිධ ශ්‍රේෂ්ඨවල අපේ පක්ෂ සමාජිකයන් විතරක් නෙවෙයි විවිධ ශ්‍රේෂ්ඨවලින් පෙවෙනියන්ගේ සමන්විත ආසියා ප්‍රගති සංසදය කියලා ආරම්භ කරා. ඒක විශේෂම කොවිඩ් කාලයේදී අපිට ආරම්භ කරන්න සමීපම කොවිඩ් හැමිනියා අපි ඒ කාලේ තාක්ෂණය පාවිච්චි කරලා සතිපතා යන දේශන මාලාවක් පැවැත්වුවා සූම් තාක්ෂණය ඔස්සේ. ඒකේ යම් ප්‍රමාණයකට සාර්ථක වුණා. නමුත් අපි බලාපොරොත්තු වෙච්ච ඉලක්කයන්ටම විශාල පිරිසක් ඒකට ග්‍රහණය වුණේ නැහැ මේ පවතින ක්‍රමය තුළ. නමුත් සීමිත පිරිසක් ඒකට උදදායක වුණා. ඊට පස්සේ අපේ පක්ෂයේ දේශපාලන මණ්ඩලයත් ආසියා ප්‍රගති සංසදයත් දීර්ඝ සාකච්ඡාවකින් පස්සේ අලුත් දේශපාලන ඉගැන්වීමක් සඳහා වන පිළිගැස්මක් ඒ දේශපාලන විද්‍යායතනක් ආරම්භ කරන්න කියන ගමනක් ගියා. ඒක තමයි පෙරදිග දේශපාලන විද්‍යායතන බිහිවීමේ සිද්ධාන්තයේ මුල් අරමුණ. අපි මේකේ පොඩි ට්‍රයල් එකක් පහුගිය කාලේ කරා. විශේෂයෙන්ම ඒ අවශ්‍ය සන්දර්භය හදාගත්තට පස්සේ විශේෂයෙන්ම මෙහි විදුහල්පතිවරයා එහෙම නැත්නම් ප්‍රමුඛයා බවට පත් වෙලා තියෙන මහාචාර්ය වර්ණ සහෝදරයා ඔහු මැදිහත් වෙලා විශේෂයෙන්ම හැම සෙනසුරාදම දේශපාලන පන්ති කරා. අපේ පක්ෂයේ විවිධ ශ්‍රේෂ්ඨවල අය සහ වෙනත් කණ්ඩායම් සහභාගී වුණා. අපිත් පෞද්ගලිකව අපිට ඉඳ තියෙන හැමදාම එකට සහභාගී වුණා. අලුත් මොඩලයක් සූදානම් කරා. අපි ඒක නිසා ඒ පෙර අත්හදා බැලීම් සාර්ථක වෙච්ච නිසා තීන්දුව කරා ස්ථාවර දේශපාලන අකඩමියක්, ඒ කියන පොලිටිකල් අකඩමියක් විදියට සිද්ධ කරන්න. ඒක පෙරදිග දේශපාලන ශිල්පායතනය බවට පත් වෙන ප්‍රධාන හේතුව වෙන්නේ මේ ලෝකය වෙනස් කිරීමේ කාර්යභාරයේ ශක්තියම දායකත්වයක් ලබා දීපු
කොටසක් තමයි පෙරදිග. අද හැබැයි පෙරදිග අධ්‍යාපනය ගැන ඒ කාරණා ගැන කියවන ප්‍රමාණය අඩුයි. අද හැම දෙයකටම වඩා ප්‍රමුඛද වෙලා තියෙන්නේ බටහිර කාරණා. මම මේ කියන්නේ අධ්‍යාපනය විතරක් නෙවෙයි විද්‍යාව සහ අනිකුත් සියලු කාරණාවල. ඒක නිසා පෙරදිග දේශපාලන අධ්‍යාපන ආයතනය බවට පත් වෙන හේතුව මේ පෙරදිග මේ ලෝකේ වෙනස් කිරීම පිළිබඳව ඇත්ත මැදිහත් වීම මම හිතන්නේ සාධනීය මැදිහත් වීම ගණනාවක් අරලා තිනවා. ඒ පිළිබඳ ඉස්සරහට යන ගමනක් විදිහට තමයි මේ කටයුතු කරන්න සූදානම් වෙලා තියෙන්නේ. දැන් ඔබතුමාලා මේ කියන විදිහට දේශපාලන දැනුම මේ අලුත් සමාජයට සහ විවිධ කණ්ඩායම් වලට ලබා දෙන්න ඕනි. කොහොමද මේ වැඩේ කරන්නේ? මොන ආකාරයෙන්ද මේ දේශපාලන දැනුම ලබා දෙන්න පෙරදිග දේශපාලන විද්‍යායතනයේ විදිහට සූදානම් කරලා තියෙන්නේ? අපි ඇත්තටම අපේ පක්ෂයේ සමාජ ගැන විතරක් නෙවෙයි අපි මේක පුරිකව තීන්දුවක් ගත්තා. අනිකුත් දේශපාලන පක්ෂවල ඉන්න අධ්‍යාපනයෙන් හදාරන්න කැමති මේ දැනුම හොයාගෙන යන කණ්ඩායම් සඳහා විවෘතව ආරාධනා කරා. අපේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂවල විවිධ අපි මේ වෙනුවටත් ආරාධනා කරලා තියෙනවා. ඒක නිසා විවෘතව එයාට සහභාගී වෙන්න පුළුවන්. ඒ වගේම විශ්වවිද්‍යාල සහ වෙනත් අධ්‍යාපන ආයතන වල ඉන්න අයට මේකට සහභාගී වෙන්න පුළුවන්. අපි සෑම සෙනසුරාදා දිනකම අපි මේ කටයුත්ත ආරම්භ කරන්න සූදානම් කරලා තියෙනවා. පෙරවරු 9 සිට 12 දක්වා කාල සීමාව තුළ ඒ පාඨමාලාවන් පළමු පාඨමාලාව මාස 3ක කාල පරිච්ඡේදයක් ක්‍රියාත්මක කරන අපි ආරම්භ කරලා තියෙනවා. අපි ඊයේ දවසේ ඒකේ ශිෂ්‍යභාවය ලබා දුන්නා ශිෂ්‍යයන් කණ්ඩායමකට. ඉදිරියේදීත් එහෙම කැමති අය ඉන්නවා නම් සම්බන්ධ වෙන්න පුළුවන්. ඒක පාඨමාලාවන් පාඨමාලාවන් විදිහට අධ්‍යාපන සහතික පත්‍රය සහ ඒ වගේම ඩිප්ලෝමා පාඨමාලාව හා සමානව කටයුතු කරන්නත්. ඊට අමතරව මේ ශිල්පායතන බලාපොරොත්තු වෙනවා සම්මන්ත්‍රණ එහෙම නැත්නම් දේශන එක එක ශේෂ්ඨයන් සම්බන්ධ ප්‍රවීණයන් සහ අයත් එක්ක සම්බන්ධ කරලා ඒ දේශන සම්මන්ත්‍රණ මාලාවකුත් මේකට සමගාමී කරන්න. ඒක නිසා දැනුම හොයාගෙන යන සමාජයට අවේ දැනුම අවශ්‍ය සමාජයට දැනුම ලබා දෙන ආයතන තමයි මේ කටයුත්ත ආරම්භ කරේ. වීරසුන් වහන්සේ මං හිතන්නේ දැන් මේ පෙරදිග දේශපාලන විද්‍යායතනයේ මේ සියලු ඉගැන්වීම් කරන්නේ නොමිලේ වෙන්න ඇති. හැබැයි දැන් කෙනෙක් හිතන්න පුළුවන් මේ හරහා කරන්නේ අපි දන්නවා සමහර පක්ෂවලට විශේෂයෙන් පෙරටුගාමී පක්ෂය වගේම ජනතා විමුක්ති පෙරමුණ මේ පක්ෂවලට තියෙනවා ප්‍රධාන ශිෂ්‍ය සංගම්. ඔබතුමාලත් මේ ඔබතුමාලාගේ ශිෂ්‍ය සංගම් ටිකක් සාර්ථක කරගන්න එහෙම නැත්නම් ඒවා වර්ධනය කරගන්න හදන වෑයමක්ද කියලා කෙනෙකුට හිතන්න පුළුවන්. නැහැ කිසිසේත්ම නැහැ. අපිට ශිෂ්‍ය සංගමයක් තියෙනවා. ඒ වගේම තරුණාංශයකුත් තියෙනවා. තරුණාංශයේ ශිෂ්‍යාංශයේත් අපි දේශපාලන මග පෙන්වීම සහ දේශපාලන පන්ති පවත්වාගෙන යමින් කරනවා. අපි මම මුලින් කියපු වගේ මේ රට සහ මේ සමාජකම වෙනස් කරන්න අපේ අය විතරක් දැනුවත් කරලා මදි සමීර. අපි ඒක අත්දැකීමෙන් දැකපු දේ. අපි දන්නවා ලංකාවේ මෑත කාලයේ ක්‍රියාත්මකන ශිෂ්‍ය අරගල සහ ශිෂ්‍ය කාරණාවලදී අපි ශිෂ්‍ය නායකයන් සමග සාකච්ඡා කළ දැකපු ප්‍රධාන කාරණාවක් තමයි උදාහරණයක් ගත්තම පහුගිය අරගලයේ කාරණාවේදී අපි අපේ පක්ෂ කාර්යාලයට සම්බන්ධ වන අරගලට සම්බන්ධ ප්‍රධාන දේශපාලන පක්ෂ සංවිධාන ශිෂ්‍යාංශ සියලුම නායකයන් සමග සාකච්ඡා දීර්ඝ සාකච්ඡාවක් අපි පක්ෂයේ නායකයන් සමග කරපු වෙලාව අපි දැකපු කාරණාවක් තමයි ඔවුන් මේ ආර්ථිකය ගැන තියෙන ඔවුන්ගේ දැනුම. මා විශ්වාස කරන්නේ මේ ආර්ථික රටේ ප්‍රශ්නයට හේතු වෙච්ච කාරණා පිළිබඳ තියෙන දැනුම පිළිබඳව අපිට තාමත් කනගාටුවක් එක පැත්තකින් ඇති වුණා. ඒක නිසා ඔවුන් සිස්ටම් චේන්ජ් කියන එක තමයි ඔවුන්ගේ ඉලක්කය. කොහොමද කරන්නේ? වෙන්නේ මොකද්ද කියන කාරණා අවබෝධයක් තිබුණේ නැහැ. ඒක නිසා අපි කිසිලෙසක අපේ පක්ෂයේ තරුණ හා ශිෂ්‍යංශය ශක්තිමත් කිරීමේ ප්‍රයෑයමෙන් නෙවෙයි නිසලන අධ්‍යාසයෙන් මේ කටයුතු කරන්න. එමෙන්නා අය කිරීමකින් තොරන්න දොර කන කටයුතු කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ රටේ තරුණ පරම්පරාවටත් දැනුම හොයන පරම්පරාවටත් ඒ වෙනස්කම් සහිත සැබෑ අධ්‍යාපනයක් එමෙන්නා ඒ ලෝකය කියවන්න පුළුවන් ඉඩකඩක් හදා දෙන්න. ඒක නිසා අපේ පක්ෂය විතරක් නෙවෙයි අපි දැන් පළවෙනි කණ්ඩායමේ ආරම්භක කණ්ඩායමේ අපි අනිකුත් දේශපාලන පක්ෂ අපේ පක්ෂය විතරක් නෙවෙයි අනිකුත් දේශපාලන පක්ෂවල ඔවුන්ගේ නියෝජිතයන් ගණනාවකුත් පළවෙනි වට ශිෂ්‍ය භාවය ලබා ගන්න කටයුතු කරා. වීරසුමන් මහත්තයා දැන් මේ සියල්ල හරහා අපේ රටේ තියෙන ප්‍රධාන ප්‍රශ්න දෙකක් තියෙනවානේ. මේ ආර්ථික ගැටලුව එක පැත්තකින් ඒ වගේම දේශපාලනය සම්බන්ධයෙන් ගත්තහම දේශපාලන බලය එක කණ්ඩායමකට විතරයි තියෙන්නේ. හැමදාම එකම කණ්ඩායමක් බලයට පත් වෙනවා. හරි හෝ වැරදි එකම කණ්ඩායමක් තමයි අපිට දකින්න තියෙන්නේ. ඉතින් මේ නව දේශපාලන පෙරළිය ගමන් මග මේ දැනුම හරහා අලුත් සමාජය මේ හරහා මේ දේශපාලන ගමනට සම්බන්ධ කරගන්න පුළුවන්කමක් ලැබෙයිද? සමීර අපිට ප්‍රධාන ප්‍රශ්නේ තියෙන්නේ මේ රටේ මේ ආර්ථික අර්බුදය. මේ ආර්ථික අර්බුදය විසඳන එක තමයි මේ රටේ පාලකයන්ගේ නිලධාරීන්ගේ බලධාරීන්ගේ ප්‍රධාන කාර්යභාරයට පත් වෙලා තියෙන්නේ. අපි මේ අර්බුදය පිළිබඳ යම් කියවීමක් තියෙන දේශපාලන පක්ෂයක්. විශේෂයෙන් මේ මෑත කාලයේ තියෙන විනිමය අර්බුදයක ඩොලර් වෙන්න පුළුවන් රුපියල් වෙන්න පුළුවන්. මේ අර්බුදය සම්බන්ධව රටේ පැනගෙන මේ ආර්ථික සහ දේශපාලන අරගලයන් සහ වෙනස් වීම සම්බන්ධව මේට වසර 4ක ඉඳලා අපි කියපු දේශපාලන පක්ෂය ලෝකයේ වෙන වෙනස්කම් අපේ රටේ වෙන ආර්ථික වෙනස්කම් පිළිබඳව විශේෂයෙන් අපේ පක්ෂයේ 75 වෙනි සංවත්සරයේ 2018 පවත්වන වෙලාවේදී ඒ වගේම පහුගිය ජනාධිපතිවරණ වෙලාවේදී ජනාධිපතිවරණයෙන් පස්සේ අලුත් ආණ්ඩුව හැදිච්ච වෙලාවේදී ආණ්ඩුවට ජනතාවට අපි වරින් වර ප්‍රකාශයට පත් කළා. ඒක නිසා අපිට මේ වෙනස්කම් කරන්න
විශාල වශයෙන්ම වෙනස්කම් කරන්න අවශ්‍ය වෙන්නේ ආර්ථික ශාස්ත්‍රයේ අපි ප්‍රතිපත්තිමය සහ ආර්ථික වෙනස්කම් ගණනාවක් කරන්න දෙන මේ පැලස්තර දාලා හලියන්නේ නැහැ ඒක නිසා ඒ වෙනුවෙන් වෙන මගපෙන්වීමක් අපි අවශ්‍යයට කරලා තියෙනවා අවසනාවට පිළිනො ගැනීම තමයි කාරණාව ඒක නිසා මේ ආර්ථික වෙනස්කම් කිරීම සඳහා වන දැනුවත්භාවයෙන් යුක්ත සබුද්ධික පරම්පරාවක් මෙහි කරන්න අවශ්‍යයි මම විශ්වාස කරනවා මේ අපේ ව්‍යායාම එකට යම් සැලකිය යුතු දායකත්වයක් ලබා දෙවි කියලා දැන් මේ හැමදේම කරන්න දේශපාලන විශ්වාසය කියන එක තියෙන්න ඕනි. හැබැයි අපි දකින ඔබතුමාලා කොමියුනිස්ට් පක්ෂයේ විදිහට විවිධ වාමාංශික දේශපාලන පක්ෂත් එක්ක සම්බන්ධ වෙනවා, සංධානගත වෙනවා ජාතික මැතිවරණවලදී. අපි ඒක පැහැදිලිවම දකිනවා. සමහර විට ඒවා සමාජවාදී අර සම්පූර්ණයෙන්ම ප්‍රතිපත්ති විදිහට තියෙන පක්ෂ නෙමෙයි. හැබැයි යන්තම් හරි ඒ පක්ෂවල සමාජවාදී තියෙනවා කියලා විශ්වාස කරන්න පුළුවන්. හැබැයි දැන් ඒ පක්ෂ ගත්තාම ඉන්නේ ලිබරල් පක්ෂත් එක්ක. ඉතින් ඒ විශ්වාසය කියන එක සම්පූර්ණයෙන් බිඳ වැටලා. ඉතින් ඔබතුමාලට මේ මතය මහපොළොවේ පැල කරන්න මේ හරහා පුළුවන්කමක් ලැබෙයිද? අවසනාවට අපේ රටේ අපේ ඉතිහාසයේ අපි පෙරමුණු හදුවා යම් සාධනීය බලාපොරොත්තු එක්ක යම් ගමනක් ආවා. හැබැයි ඒ පෙරමුණු වැටුණා, කැඩුණා, විනාශ වුණා. ඒ අභියෝගයන් තිබිච්ච බව අපි පිළිගන්නවා. ඒක 65 වෙන්න පුළුවන්, 70 පෙරමුණ වෙන්න පුළුවන්, ඊට පස්සේ 94 වෙන්න පුළුවන්, 2010 වෙන්න පුළුවන්. අවසාන වශයෙන් හැදිච්ච යම් පෙරමුණු වෙන්න පුළුවන්. ඒ දේ අපි ඉතිහාසයේ දැක්කා. හැබැයි අපි මේ පෙරමුණු කියන එක සමීර ලෝකයේම කියවා බලන්න තනි පක්ෂ දේශපාලන පක්ෂයක් පාලනය කරන රටවල් කිහිපයක් විශේෂයෙන්ම සමාජවාදී කඳවුරේ තියෙන රටවල් කිහිපය හැරෙන්න අනිත් සියලු රටවල් වල මේ බහුපක්ෂ දේශපාලන ක්‍රමයක් තමයි කියාත්මන්නේ ප්‍රධාන දේශපාලන පක්ෂයක් විදිහට කියාත්මන්නේ රටවල් දෙක තුනක් හැරුණායින් පස්සේ ඒක නිසා මේ සභාග දේශපාලන විශේෂයෙන්ම ලතින් ඇමරිකානු කලාපේ වෙන්න පුළුවන් මේ ආසියා රටවල් ගණනාවක් වෙන්න පුළුවන් මේ සභාග දේශපාලන අද යථාර්ථයක් බවට පත් වෙලා ඒක නිසා අපට සමපාත 100%ක්ම සමපාත පක්ෂ සහ කණ්ඩායම් එකකට හිට ගන්න අමාරු වෙලා තියෙනවා අපේ රටේ මේ දේශපාලන බෙදීම් එක්ක. එහෙමනම් අපි මේ කුඩා කුඩා පක්ෂ කීපයක් එකතු වෙලා විතරක් මේ ගමන යන්න සිද්ධ වෙනවා. ඒක නිසා අපි මේ වෙන විට විශේෂයෙන්ම අපි දැකපු අත්දැකීම තමයි අපේ මැදිහත් වීම, අපේ බලපෑම ඇතම් දේශපාලන පක්ෂ ප්‍රධාන සහ දේශපාලන පක්ෂවල ඒ ගමන් මගට විශාල සාධනීය වෙනසක් ඇති කරන්න බලපෑමක් ගන්න අපිට පුළුවන්කම ලැබුණා. අපි කියන්නේ අපේ පක්ෂය මහලුක පක්ෂයක් නොවුනා වුණත් ඒ පක්ෂයේ තියෙන ගුණාත්මක සාධකය අනිත් සියලු දේශපාලන පක්ෂවලට වඩා සාධනීය විදිහට විශාල ගුණාත්මක සාධකයක් තියෙන දේශපාලන පක්ෂයක්. ඒක නිසා අපේ ගුණාත්මක බලපෑම මේ පෙරළිය කරන්න අපි කරන්න පුළුවන් උපරිම දායකත්වය ලබා දීලා තියෙනවා. අපි විශ්වාස කරන ඉදිරියේදීත් ඒ බලපෑම කරන්න එසේ වශයෙන්ම මේ රටේ දේශපාලන ක්‍රමය කියලා වම දකුණ කියන බෙදීම ඍජු සරල ඒකාවකින් දැන් බෙදෙන වෙලාවක් නෙවෙයි. ඒක නිසා අපිට මේ අරගලය තුළ සභා අරමුණක් වෙනුවෙන් පොදු අරමුණක් වෙනුවෙන් අඩුම ගානේ අවම එකඟතාවයන් තුළ එකතු වෙ හැකි කණ්ඩායම් සහ සංවිධාන එක්ක එකට හිටගෙන මේ ගමන් මග යන එක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. මම විශ්වාස කරනවා නිසක වශයෙන්ම ඒ වෙනුවෙන් දැන් පහුගිය කාලේ විශේෂයෙන් පහුගිය අවුරුදු දෙකක කාලයක් අපි එකට වැඩ කරමින් කටයුතු කරමින් හිටපු සංවිධාන සහ පක්ෂ ගණනාවක් අද එක අරමුණකට එකතු වෙමින් තියෙනවා. ඒ අරමුණ මම විශ්වාස කරන්නේ මේ රට යම් සාධනීය වෙනසකට ගෙනියන්න පුළුවන් කණ්ඩායමක් වෙයි කියලා. පිරිසුන් මහත්තයා අපි දැක්කා පෙරදිග දේශපාලන විද්‍යායතනය ආරම්භ කිරීම සඳහා දෙවන්ත දායකත්වයක් ලබා දෙනවා කොමියුනිස්ට් පක්ෂය. ඒ වගේම මේ සඳහා චීන නියෝජිතයන් සම්බන්ධ වුණා. මොකද්ද මේ සඳහා මේ චීනේ තියෙන දායකත්වය මොන වගේ සහයෝගයක්ද ඔවුන් ලබා දුන්නේ? ඇත්තටම අපි සතුටු වෙනවා මේ විද්‍යායතනය ආරම්භ කරන පළවෙනි දවසේ චීනේ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාර්ය සභාවේ ජාත්‍යන්තර අංශයේ නියෝජ්‍ය සභාපති සහෝදරයා අපේ රටේ ගත්තනම් නියෝජ විදේශ අමාත්‍ය වගේ තනතුරක සමාන ඊටත් වඩා ඉහළ තනතුරක ඉන්න ප්‍රධානම සහෝදරයෙක් ඔහු චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉහළම හයි රෑන්ක් එහෙම නැත්නම් ඉහළම නාමාවලියක ඉන්න සහෝදරයෙක් චෙන්සෝ සහෝදරයා ඔහු සහභාගී වුණා මේ කටයුතර විශේෂයෙන්ම ඔහු ලංකාවට සහභාගී වෙන ගමනේදී අපිට මේ කටයුතර දායක කරගන්න සම්බන්ධ කරගන්න පුළුවන්කම ලැබීම ප්‍රධාන දෙයක්. මම කලින් කියපු වගේම මේ ලෝකය වෙනස් කරන්න ආසියාව මහා දවන්ත බලපෑමක් සිද්ධ කරා. ඉදිරි කාල පරිච්ඡේදයේ මේ ලෝකය වෙනස් කරන්නේ සමීර නිසක වශයෙන්ම ආසියාව. නිසක වශයෙන්ම ඉදිරියේදී ලෝකයේ ප්‍රධාන බලවතාවට පත් වෙන්නේ ආසියාව. ඒකෙදි චීනය සහ ඉන්දියාව කියන්නේ ඒ ආසියාවේ නැගී එන සහ ප්‍රධාන බලවතුන් බවට පත් වෙලා ඉවරයි. ඉදිරි දශකය තුළ ලෝකයේ අංක 1-2 තියෙන කාරණාවලදී චීනය සහ ඉන්දියාව තමයි ප්‍රධාන කාරණා බවට පත් වෙන්නේ. ඒක තුළ චීන කොමියුනිස්ට් පක්ෂය ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයත් එක්ක දීර්ඝ දේශපාලන සම්බන්ධතාවයක් තියෙනවා. ඒ සම්බන්ධතාවය තව තවත් ශක්තිමත් වෙමින් තියෙනවා. අපි විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා මොකද ඉස්සර සමීර බහල ඇති අපේ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ විදිහට සෝවියට් දේශයේ වකවානුවේදී සෝවියට් දේශයත් සමඟ විශාල සම්බන්ධතාවයන් ගණනාවක් තිබුණා. ආර්ථික සහ දේශපාලන අධ්‍යාපන සම්බන්ධතා ගණනාවක්.
අපේ රටේ පාටි ඉස්කෝලේ නම් පක්ෂ දේශපාලන පක්ෂවල ඉගෙන ගත්ත සහෝදරවරුන්ට ඉතිහාසයේ සෝවියට් දේශයේ තියෙන ජාත්‍යන්තර පක්ෂ පාසල්වල ඉගෙන ගන්න ඉඩකඩ හම්බුණා. ඒ ජාත්‍යන්තර දේශපාලන පක්ෂ පාසල් විතරක් නෙවෙයි විශේෂයෙන්ම වෛද්‍ය විද්‍යාල වෙනත් විද්‍යාල ඉතනගෙ ඉඩකඩ හම්බුණා. ඒ සම්බන්ධතාවයන් තිබුණා. අපි විශ්වාස කරනවා අදටත් ඒ අවස්ථාව අපි චීනය සම්බන්ධ කරගෙන සිද්ධ ගන්න පුළුවන්කම ලැබී කියලා. චීනයත් මේහා සමානවම චීනය කොමියුනිස්ට් පක්ෂ සම්බන්ධව දේශපාලන පාසලක් නැත්නම් පාටි ස්කූල් සහ විශ්වවිද්‍යාල අධ්‍යාපන ලබා දෙන ආයතන ගණනාව පක්ෂයට සම්බන්ධව තියෙනවා අනිකුත් අධ්‍යාපන පද්ධතියට අමතරව. අපි ඉස්සරහදී අපිට පුළුවන්කම ලැබෙවි. ඒවත් සමග MAU එහෙම නැත්නම් අභිවෘද්ධි අගිවිසුම් අත්සන් කරලා අපේ රටේ තරුණ තරුණියන්ට සහ ශිෂ්‍යයන්ට ඒ උසස් අධ්‍යාපන ආයතනවල අධ්‍යාපන හදාරන්න දැනුම හදාරන්න අවස්ථාවක් කරගන්න පුළුවන්කම ලැබෙවි කියලා. ඒක නිසා චීනය හා අප අතර චීන කමියුනිස්ට් පක්ෂය හා ශ්‍රී ලංකා කමියුනිස්ට් පක්ෂය අතර තියෙන දුක්ඛාන සම්බන්ධතාවය තවත් ශක්තිමත් වීමක් තමයි ඒ සිද්ධ වුණේ. මම විශ්වාස කරනවා අය මේ රටේ අධ්‍යාපන සාදේශපාලන ශිෂ්‍යය හැරවුම් ලක්ෂයකට පාදක වෙයි කියලා. වීරසොල් මහත්තයා කොහොමද දැන් මේ පෙරදිග දේශපාලන විද්‍යායතනයට කවුරු හරි සම්බන්ධ වෙනවා නම් මොන ආකාරයෙන්ද සම්බන්ධ වෙන්නේ සහ මේ හරහා ඍජුවම දේශපාලනයට සම්බන්ධ වෙන්න ලාංකීය දේශපාලනයට සම්බන්ධ වෙන්න පුළුවන්කමක් ලැබෙයිද? අපේ පෙරදිග දේශපාලන විද්‍යායතනයේ විදුහල්පතිවරයා විදිහට කටයුතු කරන්නේ මහාචාර්ය වර්ණ චන්දකීර්ති මැතිතුමා. එතුමා ප්‍රාමාණික බුද්ධිමතෙක්. ඒ වගේම තවත් කණ්ඩායම් ගණනාවක් විශාල පිරිසක් එකතු වෙලා ඉන්නවා මේකේ දේශකයන් සහ සම්ප්‍රදායකයන් විදිහට. සම්බන්ධ වෙන්න කැමති අයට ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂ කාර්යාලය හරහා එමුනම් අංක 91 ආචාර්යයන් නම් පෙරමාවත කොළඹ අට කියන ලිපිණයෙන් ඒ තොරතුරු ලබා ගන්න පුළුවන් සහ පැමිණ සහභාගී ඒ තොරතුරු ලබා ගන්න පුළුවන්. ඒ අනුව පෙරදිග දේශපාලන විද්‍යායතනයේ මූලස්ථාන අපේ පක්ෂ මූලස්ථානයේම ඒ වෙනුවෙන් සම්බන්ධ ශාලාව තුළ පවත්වන සූදානම් කළ තියෙනවා. පැමිණ ඒ තොරතුරු ලබා ගන්න පුළුවන්කම ලැබෙයි. අපි ඉදිරියේදී මාධ්‍ය සහ ඒ සමාජ මාධ්‍යාලා තුළ මේ කටයුතු කරන බලාපොරොත්තු වෙනවා. ඉල්ලීම් ගණනාවක් තියෙනවා මේක විශේෂයෙන්ම මේ පාඨමාලාවන් විවෘත කරන වගේම සූම් තාක්ෂණය සහ වෙනත් තාක්ෂණ වලින්ුත් මේ කටයුතු කරන්න කියලා අපි විශ්වාස කරනවා. ඉදිරියේදී ඒ අන්තර්ජාලය හරහා වෙනත් සූම් තාක්ෂණය හා සූම් හරහා වෙනත් කටයුතු වලදී මේකට දායක වෙන්න පුළුවන්කම ලැබෙයි කියලා. ඒක නිසා අපේ පක්ෂ කාර්යාලය හරහා මේකට සම්බන්ධ වෙන විදිහට තියෙනවා. හොඳයි, මේ නව දේශපාලන දැනුම ඔස්සේ පෙරදිග දේශපාලන විද්‍යායතනය ආරම්භ කිරීමත් එක්ක ඔබතුමාලා විශ්වාස කරනවා දේශපාලනය වෙනස් කරන්න, ඒ වගේම අලුත් මුහුණු දේශපාලනයට ගේන්න හැකියාව ලැබෙයි. ඒ තුලින් ලංකාවේ මේ නව අරමුණු ආර්ථික ගැටලු මේවා විසඳන්න පුළුවන්කම ලැබෙයි කියලා ඔබතුමාලා විශ්වාස කරනවා. ඉතින් ඒ සියල්ල සාර්ථක වෙන්න කියලා අපිත් ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි අපිට මේ අවස්ථාව සම්බන්ධ කරගෙන සම්බන්ධ විශේෂයෙන්ම ආසියාව ලෝකයේ බලවතා බවට පත් වෙනකොට, ඒ වගේම ආසියාව ලෝකයේ විශිෂ්ටතාව බවට පත් වෙනකොට, විශේෂයෙන් පෙරදිග ගැන ලෝකෙම කතා කරනකොට මේ පුංචි රටත් ශ්‍රී ලංකාවත් ඒ ගමනේ ප්‍රධාන කොටස්කරුවන් බවට පත් කරන්න පෙරදිග දේශපාලන විද්‍යායතන අපි ආරම්භ කිරීම ප්‍රධාන ආරම්භන බවට පත් වුණා. මේ කටයුත්තේදී අපි ස්ථිතිවන්ත වෙනවා ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් චරණ වෛද්‍ය ජී විරසිංහ සහෝදරයා ප්‍රධාන පක්ෂය වෙනුවෙනුත්, ඒ වගේම ආසියා ප්‍රගති සංසදයේ සියලුම ඒ සහෝදර සහෝදරයන් සහ ඒ විද්‍යාර්ථීන් වෙනුවෙනුත්, විශේෂයෙන්ම මේ පෙරදිග දේශපාලන ශිල්පායතනයේ විදුහල්පති මහාචාර්ය වර්ණ චන්දකීර්ති මැතිතුමා ප්‍රධාන ශිල්පදනා වෙනුවෙනුත් මේ අවස්ථාව ලබා දීම සම්බන්ධ, ඒ වගේම ආසියාව ලෝකයේ ප්‍රමුඛයා බවට පත් වෙනකොට අපි ඒ ගමනේ ප්‍රධාන කොටස් කරන බවට පෙර ගමන් කරන බවට පත් වෙන්න මේක පාදක කරගම් කියන කාරණාව සිහිපත් කරනවා. බොහොම ස්තුතියි අයිබෝන් ඔබතුමාට. අයිබෝන්. හොඳයි, මෙවැනිම දේශපාලන සාකච්ඡාවකින් අපි යලිත් මුණ ගැහෙමු. අපි සීනතරෝ.